අදත් අපි හරවත් සාකච්ඡාවක් මේ සුන්දර අලුත් අවුරුද්දේ ඔබත් එක්ක අපි අරගෙන එනවා අපිත් එක්ක අපේ ප්‍රවීණ විද්වතුන් දෙපළ අදත් සම්බන්ධ වෙලා ඉන්නවා විදුලි ඉංජිනේරු සිසිර පෙරේරා මහත්මයා අපිත් එක්ක ඉන්නවා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලාත් ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා එසේ වේවා එවගේම ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය එම් ඒ බී ප්‍රසාන්ත මහත්මයා ඉන්නවා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ආයුබෝවන් ඔබතුමාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අපි සිසිර මහත්මයාත් එක්ක ප්‍රථමයෙන් කතා කරොත් අපි මේ සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ඈත ඉතිහාසයේ නම් මේ ප්‍රාර්ථනා කරමින් එනවා විවිධාකාර කතා අපි මාතෘකාවකට අරගෙන තියෙනවා අපි එකම ගැන අපි නිරන්තරයෙන් කතා කරනවා අපි අභිමානයක් ගැන කතා කරනවා ඇත්තටම අපි කොතනින්ද පටන් ගන්නවද අපිට අපේකම තියෙනවද මේ මේ අලුත් අවුරුද්ද ඇතුළුවත් අපේකම ඉස්මතු වෙලා තියෙනවද අපි එතනින් සාකච්ඡාව පටන් ගත්තොත් අපිද බොහොම ස්තුතියි සෙල්ලම් මේ වැඩසටහනට ආරාධනා කළාට ඔබතුමාගේ ප්‍රශ්නේ තමයි අපිට අපේකම ගැන තියෙනවද කියන කතාව ඔව් අපිට අපේකම තියෙනවා හැම ජාතියකටම ඒගොල්ලන්ට අනන්‍ය වූ सांस्कृतिक पशुभिमक अपटती सांस्कृतिक पशुभिम इता ऐत अतीत आपु सांस्कृतिक पशुभिम अभी गत्म महावंशी सन्धाकन परधि ककुसंध कोणागम काश्यप गौतम कियन मे बुधवरंगी अनादिमत काले किवतेन सांस्कृत सभ्यता अपेकमक अपटतीय अब प्रश्न मे मुहते वर्तमान सामजे तुल यदा ये गति के निवेद निर्माण तीन अदिगम प्रश्न दी मे अपेकम गन कथाकर पुरदलाइन्े मे तुनसिया हेटपस् दवस एक दवसकनी मे सिंह अवृद्धन दवसदी एहमद अपेकम अभी तुलती नोनी अभी अत्र कथा खलु मे दवसे अभी चारित्र वारित्र मनोहारी इष्टकल्ला एलियट बेसोत् आयत एतन इन्नी अपिद मेकनी प्रश्न अत्र दैन अत्रम कथाव की अपट मे समाजे तुल अपव होयागत हकिद को अपि कौद मे अपि किल कियान्नि अपि किल कियान्नि ඉන්දියාවෙන් මේ ලංකාවට ආපු තිරිසං සතෙක්ගේ සම්භවය සහිත ජාතියක්ද අපේ භාෂාව ඉන්දියාවෙන් ඇවිල්ලා අපට පුරුදු කරපු භාෂාවක්ද අපේ කර්මාන්ත සියල්ල ඉන්දියාවෙන් අපිට ඇවිල්ලා අර 18 කුලයකින් ආවයි කියන්නේ ඒ අය ඇවිල්ලා අපට පුරුදු කරපු දෙයක්ද අපේ දහම ඉන්දියාවෙන් මේ රටට ආපු දෙයක්ද අපේ දහමේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ ඉන්දියාවේ කෙනෙක්ද ආදි වශයෙන් අපි බැලුවොත් එහෙම කෝ සමිත් අපි අහිමි වෙලානේ එතකොට කලාව පිටින් භාෂාව පිටින් දහම පිටින් ජාතිය පිටින් දැන් එතකොට මට ඔබතුමාන් ප්‍රශ්නෙට මට හිතා ගන්න බෑ කො මෙතන අපි කියලා. දැන් මෙතන අපි නෑ. අපි නැති වෙන තරමට අපේ සිත් සතන් තුලින් අපිව අමතක කරවලා දාලා තියෙනවා මේ සමස්ත සමාජ පසුබිම විසින්ම. එතකොට ඒ එවැනි සන්දර්භයක් තුලද මේ හෙළයා එහෙම නැත්නම් මේ සිංහලයා නිර්මාණය වුණේ. හැබැයි මේ කතාව එහෙම තීද්දී සමහර පුරාවිද්‍යා ගවේෂණ වලින් හොයාගෙන තියෙනවා අවුරුදු 48000ක් විතර පරණ නෂ්ටාවශේෂ ඔය දුණු වල අරේ මේ ළඟදි මතු වුණානේ. ඒ වගේම අපේ මිනිස්සු අවුරුදු 17000කට ඉස්සෙල්ලා වගා කළා කාපු මිනිස්සු බව පුරාවිද්‍යා සමීක්ෂණ වලින් හොටන් තැන්නේ කරපු මතුවලා තියෙන සාක්ෂි වලින් සනාථ කරලා තියෙනවා. ये तपे इतिहास पुत्र लियवेन्ने अपे रटे हिटी अमुनुष्य कियला दैन मेक हरी प्रश्न आज्ञे एना मे अवृद्ध हटियट अपिट मे समरान्न विलातियन्ने
ඒ අමනුස්සයෙක්ගෙන් ආපු අමනුස්සයෙක්ගෙන් ආපු සිරිත්‍රිද්ද එහෙම නැත්නම් අපි මේ සමරන්නේ තිරිසන් සම්භවයෙන් ආපු සිරිත්‍රිද්ද එහෙම නැත්නම් අපි මේ සමරන්නේ ඉන්දියාවෙන් අපට දායාද කරපු සිරිත්‍රිද්ද අන්න ඒකයි මම ඔබතුමාට කිව්වේ මේ මාත්‍රිකාව කතා කරන්න ඉස්සෙල්ලා අපි අපේ කම මොකද්ද කියන එක නිවැරදිව හඳුනාගත යුතු වෙනවා අපේකම අපට හඳුනා ගන්න ලොකුම බාධකය දාලා තියෙන්නේ මේ සමාජයේ විසින් හිතාමතා නිර්මාණය කරන ලද මේ ඉතිහාසය තුලින්මයි මෙතන තියෙන ඉතිහාස විකෘතියක් ඒ ඉතිහාස විකෘතිය නිසා සමස්ත රටේම ඉතිහාසය ලෙස පිළි අරගෙන තියෙන්නේ මේ අනුරාධපුරයේදී අර महाना महामुद्रुवान विसीन संस्करणे करन लद महावंशे कीन पोत हबै ये पोत पहदिलो संधान करनवा ये पोतेम महाना महामुद्रो संधान करनवा अपे हेल इतिहासे पिलिबंद लियवेच्च सीहल अट्टकथा पोतक तिबुना एक हेल बसिन तिबुने ए हेल बसिन तिबिच्च पोत मम अरगेन कौद मे कि महाना महामुद्रो मम अरगेन दिगतें कोटकल कोटतें दिखल पुनरुत्तो सहदल अलुतिंगिकक निर्माणे कला कियला दे हेम इतिहास पोतक हेलबसिंग लियवेला तियेन हेलयागे इतिहासे तवत् पुद्गलेयकुट ओनै विधियट वेनस् करन्न पुलुवन्द कियन एक संबंधिन वेनम सदाचारात्मक प्रश्नयक् पैननगिनवा पैहदिली तर्कयक् तियेनवा නමුත් අවාසනාවට අන්න ඒ සංස්කරණය හරහා තමයි අපි මේ අද දක්වා වූ විකාශනය අරගෙන තියෙන්නේ. නමුත් ඉතා පැහැදිලිව පුරාවිද්‍යා සාධක වලින් එහෙමත් නැත්නම් අපේ පුරාණ ඉතිහාස පොත් වලින් අපේ පුස්කොළ පොත් වලින් අපේ සෙල්ලිපි වලින් අපට අපේකම හොයාගන්න පුළුවන් ප්‍රශ්නෙකට තියෙන්නේ අද ඒ අපේ කම ගැනත් අපි කතා කරන්නේ බටහිරයන් විසින් අපට දුන්න බටහිර චින්තනයේ මත පදනම් වෙලා අන්න ඒ නිසා අපට අපේ කම හොයාගන්න බැරි වෙලා තියෙනවා මං එකම එක දෙයක් කියලා මගේ වාරේ මං අවසන් කරන්නම් මේ සුදු ජාතිකයන් විසින් සමා වෙන්න අපට හඳුන්වා දුන්න අපි ගම්මුකෝ පුරාවිද්‍යාව මේ පුරාවිද්‍යාව තුල සඳහන් වෙන ප්‍රධාන කාරණයක් තමයි අපට ඉගන්වපු විශ්වවිද්‍යාලය තුල මොකද්ද යම් කිසි පුරාවස්තුවක් හමු වුණොත් ඒ මත පුද්ගලයෙක් හෝ සිද්ධියක් සමබාත කරන්න බෑ කියන කතාව. ඒ කියන්නේ අද අපිට සිරිපතුලක් හම්බු වුණත් ඒ සිරිපතුලට බුදුහාමුදුරුවන්ව සමපාප්ත කරන්න බෑ මේ උගන්නන පුරා විද්‍යාව තුළ. එහෙම නැත්නම් ඒවට අපට අවශ්‍ය අපේ රටේ සත්‍ය ඉතිහාස කතාව ඒවට ගොඩනගන්න අපට තහනම්. එතකොට සුදු ජාතිකයන් මේ රටින් ගියේ අපේ කම හොරකම් කරගෙන විතරක් නෙමෙයි. නැවත වරක් අපේ කම මතු කරගන්න බැරි වෙන විදිහට අර අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකුත් කළා. එතකොට අපිට අපේ රටේ මතුවෙන පුරාවස්තුවකින් පුද්ගල චරිතයක් හෝ සිද්ධියක් ඒ පුරාවස්තුවට සමපාත කරන්න බැරි විදිහට අපේ රටේ ඉගෙන ගන්නා පුරාවිද්‍යාඥයන්ගේ මොළ හේදුවට පස්සේ මොනවද ඒ අය කරන්නේ කොහෙන්ද අපි අපේ කම හොයාගන්නේ පැහැදිලිව මේක තේරුම් ගන්න. පණිත කියලා රජ කෙනෙක් ගැන පුරාවිද්‍යාවේ සෙල්ලිපිල සඳහන් වෙනවා. දසරාඩ, විරූප, විරූපාක්ක, වෛශ්‍යවන සමන වෙසමුණිලා මේ රජබලු ගැන සඳහන් වෙනවා ගොඩක් පචීන ඒ සෙල්ලිපි වල සඳහන් වෙන රජගොල්ලන්ගේ වතගොත මේ ඉතිහාස පොතේ නෑනේ මේ ඉතිහාස පොතේ තියෙන්නේ ඉතාමත් පැහැදිලිව ක්‍රිස්තු පූර්ව 3 ඉඳලා විතර ඉතිහාසයක් විතරයි නමුත් හම්බ වෙනවා පුරාවස්තු අවුරුදු 1000ක් පරණ අවුරුදු 45000ක් පරණ ඒව හම්බ වෙනවා මේක පැහැදිලිව තේරුම් ගන්න. ඒ විතරක් නෙමෙයි. ඒ ක්‍රිස්තු පූර්ව 3 සියවසේ සඳහන් වෙන පොත්පත්වලත් අපේකම හංගලා දාලා තියෙන්නේ කොහොමද දන්නවද? මේ රටේ හිටිය ශ්‍රේෂ්ඨ මිනිස්සු අමනුස්සයෝ බවට පත් කළා. නාග ගෝත්‍රිකයෝ නයි.
යක්ෂ ගෝත්‍රිකයෝ යක්කු දේව ගෝත්‍රිකයෝ දෙවිවරු මේ තුන්ගොල්ලොම අමනුෂ්‍යය අමනුෂ්‍යය තුන අපිට තියෙන අමනුෂ්‍යන්ගේ ඉතිහාසයක් පැහැදිලි මම මේක මේක කතා කරන්න මේ අවුරුදු වගේ දවසක කතා කරන්න මං හරි දුකෙන් මේ කතා කරන්නේ නමුත් මොකද කරන්නේ මෙන්න අපිට උරුම කරලා දීලා තියෙන සම්පත එතකොට බරපතල පාවාදීමක් තියෙනවා බරපතල පාවාදීමක් හැබැයි මේ ගැන හොයන්න මේ ගැන කතා කරන්න මේ වැළලීගිය ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ නැවතවරක් මේ රට තුල හිටුවා තබන්න අපේ යතිවරු ඉදිරිපත් වෙන්නෙත් නැහැ ආචාර්ය මහාචාර්ය ඉදිරිපත් වෙන්නෙත් නැහැ ඒ නිසා අපි අද ලුම්පන් ජාතියක් බවට මේ රට තුල පත් වෙලා මේ අවාසනාවන්ත තත්ත්වයක් එක්ක තමයි අපට මේ 365 දවසෙන් එකක හෝ අපේ සංස්කෘතිය උරගා බලන්න වෙලා තියෙන්නේ. එතන බරපතල ගැටලුවක් තියෙනවා මේ දේවල් කතා කරගෙන යනකොට අපිට තියෙන කනගාටුවක් මේක තමයි. අපි සතුටින් තමයි ඉන්නට ඕනේ අලුත් අවුරුද්දේ. හැබැයි මේ දේවල් ගැන අවදියෙන් අපි ඉන්නට ඕනේ සහ අපිට මේ දේවල් අමතක කරලා ගිහින් අපි කොතනද මේ සතුට වෙන්නේ? අපිට පුළුවන්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. එහෙම තැනක ඉන්නකොට අපි ප්‍රසන්න පාත්මයාගෙන් අපි මතු කරගන්න යන කාරණාව මේ යම් කිසි විදියකට මේ සංස්කෘතිකයේ මේ දේවල් අපේ තිබුණ මේ වටිනාකම් ටික වර්තමාන මාධ්‍ය තුලත් විකිනෙන තැනකට ඇවිල්ලා තියෙනවා. අපිට අපි මේ ආඩම්බරයෙන් කතා කරන අපේ ඉතිහාසයේ යම් කිසි විදියකට මේ සංස්කෘතිකයේ වටිනාකම විකුණන තැනකට පත් වෙන්නේ කොහොමද මේ සමාජය තුළ? එහෙම දෙයක් නිර්මාණය වුණේ. ඔව් දැන් මේ ඉස්ලාම අපි බලමු ඇත්තම අවුරුදු කාලේ එනකොට මේ රටේ සබාධාමයේ අසිරිය ගස්සල මල් පිපිලා පල දරලා මේ සබාධාම සාමූලිකව වෙනස් වෙනවනේ. ඊට පස්සේ එනවනේ මැයි මාසේ එනකොට නේ. ඒත් මේ මැයි මාසෙත් බොහොම සෞම්‍ය පරිසරයක් තියෙන්නේ නේ. එතන ඉන්දියාව වගේ වෙනකොට විශේෂයෙන්ම ඉන්දියාවේ දැන් අද වෙනකොට බුදුහාමුදුරුව බුදු වුණා කියලා බුද්ධගාවට යන තැනට යන්න පුළුවන් බලන්න මේ මාසෙදී යන්න බෑ. තැටි උෂ්ණත්වය. ඒ උෂ්ණත්වය එළි හිටියොත් එම්ම පිච්චිලා මැරෙනවා. එතන මේ රටේ මේ අප්‍රේල් මාසේ හෝ අපි මේ බක් මාසේ හරියට හඳුන්වන කොමුණත් මේ අප්‍රේල් මේ මේ වකවානුව ගහකොළ මලින් පිරිලා සබහාදාමේ අමුතුම වෙනසක් තියෙනවා. ඒක අපි අත්දකිනවා. මේ රටේ මිනිස්සු අත්දකිනවා. ඒ එක්කම සංස්කෘතික වශයෙන් අපි ගෙනාවපු හරපද්ධතියක් තියෙනවා. හැබැයි මේ සියල්ලම මොකද කරගත්තේ? මේව පාවිච්චි කරන්න පටන් ගත්තා වෙන අර්ථයකින්. මිනිසුන්ව රවටලා තමන්ගේ පෞද්ගලික අර බටහිර ලෝකයෙන් ගෙනාවපු දේශපාලන විශේෂයෙන්ම මම මේක පැහැදිලිව කියන පක්ෂ දේශපාලනය කියන එක මේ රටට ගැලපෙන්නේ නැහැ. මොකද මේ රට බෞද්ධ රටක්. අපි හැමෝම දන්නවනේ මේ බොරු කතා කරන්න ඕනේ නැහැ. බොරුවට අපි නිකන් බොහොම මේ මහ පොළවේ නැති දේවල් කතා කරන්න ඕනේ නැහැනේ. මේ රටේ මහ පොළවේ තියෙන ඇත්ත යථාර්ථය ගත්තම මිනිස්සු දේශපාලන පක්ෂ එක්ක ඡන්ද ව්‍යාපාරය එනකොට කොච්චර වෛරයෙන් ක්‍රෝධයෙන්ද දේශපාලඥයන් අර දේශපාලන වේදිකාවේ කතා කරන්නේ. එතන මිනිසුන්ගේ රාග දේශ මොහ කොච්චර අවුස්සනවද? දැන් මේ දේශපාලන ක්‍රමයේ තුලින්ම බෞද්ධයාව සහමුලින්ම බෞද්ධකරණයෙන් අතුගාලා තියෙනවා. නාමික ලේබල් බෞද්ධයෝ බෞද්ධ පාලකයෝ කියලා තමයි ඉදිරිපත් කරන්නේ. ඒක තොරොම්බල් කිරීම, ඒක විකිනීම, ඒක වෙළඳාම. ඒකට අපි කියනවා මේ ඔක්කොම තියෙන පරිභෝජනවාදී රාමුවක් මේ ලෝකේ පුරාම තියෙන. මේ ව්‍යාප්ති වෙන්නේ පරිභෝජනවාදී රාමුවක්. නැතිකම නෙමේ මදිකම වෙනුවෙන් හඹාගෙන යන දෘෂ්ටියක් මේකේ තියෙන්නේ. ඒක තුල තමයි වෙළඳාම තියෙන්නේ. ඒක තුල විකුණන්න පුළුවන් සියල්ල විකුණනවා. ඒ හින්දානේ අර පසුගිය කාලේ සින්දු කීගේ අපේ මිනිස්සු ඔක්කොම නැටුවේ ආච්චි උනත් මොකද ඉතින් ලව් කරනවා නම් කියන තැනට. එච්චර පහත් තැනට අපේ සමාජයේ පත් වෙනනේ. හැබැයි ඒ සමාජයේ මිනිස්සු අවුරුද්දට අම්මෝ මේ අපි නිකන් මුළු අවුරුද්දම බොහොම ඉතාමත්ම හොඳ ප්‍රෞඩ ජාතිය කරවම කියලා වචන ටිකක් තුල අපිව මේව කරනනේ. මේ හැමතැනම තියෙන විකුණන්න පුළුවන් හැම දෙයක්ම විකුණන මිනිසුන්ගේ හරපද්ධතිය විකුණනවා. හැබැයි එළියට ඒව පෙන්වනවා කොහොමද? අපි බොහොම ශ්‍රේෂ්ඨ උතුම් ජාතියකට තමයි පාලකයෝ කතා කරන්නේ. පන්සල් වල හාමුදුරුවෝ කතා කරන්නේ. මේක තුළ මිනිසුන්ගේ රැවටීමට ලක් කරලා තියෙනවා. මේ රැවටීම අවශ්‍යයි මෙන්න මේ වෙළඳාම දිගටම කරගෙන යන්න. ඉතින් අපි තේරුම් ගන්න ඕනේක තමයි මම හිතන්නේ මේ අලුත් අවුරුදු පණිවිඩය තුළ සබාධාමේ ලොකු වෙනසක් තියෙනවා. ඒ ලොකු වෙනස වෙලා තියෙන්නේ මොකුත් නෙමේ මිනිසුන්ට තමන්ගේ අධ්‍යාත්මික ගැන තව පාරක් අලුතෙන් හිතලා බලන්න. නමුත් අද ඒක මේ මාධ්‍ය තුල තොරොම්බල් කරන්නේ විකුණන්නේ වෙන විදිහකට. අවුරුදු කුමාරය කියලා තියෙනවා. ඊළඟ කම්බා දිනවා, තරඟයට කම්බා දිනවා. මේ බෙදීමක් නෙමේ තියෙන්නේ. ලස්සන ගහේ මේව කරනවා, බයිසිකල් රේස් ඔක්කොම තරඟනේ මේ තියෙන්නේ අලුත් අවුරුද්දේ.
अभी नीब बटीर जाति अवश्य आकार मिराट तीब मातृमूलिक समाजे सहमुम सुनूसुन क्रमी मातृमूलिक समाज कपे तीबे दंग दिन अपे वासगमें तात के वासगमने ये विल विना विकृति अभी तीन मे विकृति ओक्कमेकमा अभी मे जीवत् ఇంద అపి తీరుం కరగండోనే మే సియల్ల తుల తీయనే మాధ్యహరా మే సియలుమ దేవలహరా మే అవరుద్ద కినకే అపే సాంస్కృతిక హర పద్ధతి ఏవికునను ఏ అవరుద్దెం పాసే అర మెతుమాకే వగే దవస అద్దయ కనకొట అర తిబ్బ హో పయ గానక్ కనకొట అర ఒక్కొమ ఇవరైనే అర ఒక్కొమ ఇవరై ఎత్తరమ కిరియుతురవండోనే హితేనే ఎలియ కిరియుతురన ఇక నరక నేమే మకిన ఇక సంకేతాత్మక హొందా నమ హితేనే అపి కిరియుతురవండోనే పిరిసుదు భావే ఇతిరిలా యండోనే తుం పెత్తెమ रागदेश मोह इवत्कर् अरे सुधु शक्ति कपे हितेति किरी मे तीन संकेत नहीं तो मे किरी मुट्टी के गिंदर दाल तुम्पेत किरी तीर मे मेवेने मे हित फिरीसु करना किरी तीर सुधु फिरीसुदु एक मेती नेत्र अडुगाने ये दवसतुला अधिष्ठान के तीरना मगे हित फिरीसु तो बागान तुम्पेत मुकाद मे राग भव देश भव मोह भव मंग इवत्कर अधिष्ठान कति कर मेती एक मे किरी तुरुणी नमूत एवट दें वेल अर्थकथन दील अभी उत्साहकरण मे अभी पत्कर्लतीन अपेति बर मातृमूलिक समाजेट गहल ये मातृत्व विनाशकर्ल मातृ मवट तिब्ब वटनाकम स्त्रीट तिब्ब वटनाकम सियाल विनाशविच्च समाज तुलतीन ये सियाल विनाशकर समाज क्रमे तुल मे आवृद चारित्र वारित्रकन नामिको मिनीसुंग रवट तोरंबल करना तवत् एक वंचावा एक वंचावा मिनीसुट मिनीसु मेक अहिंसक मिनीसु मे वंचा अतुले थिंग अर तीन चारित्र वारिटी इष्ट करना खमकने नमूत एक अतुले मे महापरिमाने सिधुन क्रियावली अतुल मेवा तुरंबल कर मिनीसुंग मोट मोड कर तमंगे अवश्य व्यापृतीय कर मुखदे व्यापृतीय खागदे ये व्यापृतीय अभी देशपालने की वह खागदे व्यापृति ये सियाल अवसाने यमुन खाड़द मे महायान के अंगे अवश्यता मुखदे महायान के अंगे अवश्यता महायान के अंत आवश्यकता मुखद मे निवंदकीम उदसा ओ बुधुधाम यटपात करला अर हुद गुण पद चर्यावाण इट करना समाज सेवे यदन ये उक्कम करना हुद दीवा उक्कम करना नामिको ये अड़गाने कीनता करना मे नामिको कीन ये ताड़ मिनसुंग अर मतु बुधुन मैत्री बुधुन दिन निवंदक पात कर दिन अद पांसलेम को अवृद्ध नम कदने तेलगानो आरोम पंसलैती ये दीवा करें इवे लौकिक भौतिक घी जीवित करें दीव ये ओखम एता मे रोद बेदल तीन मीस नुणगती पांसल लेना एक खमाग्ने नम अभी अभी हित तुला अभी मे पांसल हदगा फलवीट में नुणगती रीत पांसल घीलोड़े अरे कैम मेस मे బలమాలుద అరమాలుద మేమాలుద ఒక్కోమకి నత్తియాని ఒక్కోమ కాల బీరిల్ల నొనగ తీట పాన్సల్ట్ గేట అపి వడకు ఇన్నేని అపి బలన్నోనే ముకక్ద వెనముకుత్ మే మే సాంస్కృతి చర్యాతుల తిన లుకు ఆధ్యాత్మిక వటనాకమ ఏ ఆధ్యాత్మిక హరపద్ధటి సహాములిమ్మ వినాశకర్ల తిన మిషనరీకరణే కర్ల తిన ఏవ ఒక్కటోమ అరగన తిన వాణిజ్య వటనాకమ మేగ తమా బటహిరిం ఆవు పరిభోజనవాది రామవీ స్వభావై ఏకనే तमंट लेबन दे इक्मोल घील लद देसन सीन तत्ते इक्मोल घील तमं हमारे तत्ट पत्र अपे तिब्बे हेमदेन मेघ सेबो पेनी दुडन तिब्बे पहल इधल बिमट नमील बरवेला नंगिट इमट गेडि देखती दें गेडिद मे गह देखो सूर कल गील तीन थिंग इवन तत्ट अभी समाजे परवर्तन तीन एय अरव उम नामिक विलद बांड समाजे समाजे एत्र एहरा कल दिन समाजे वलमत्कर्ल समाजे अट मानसिक अल्लसदीन तत्र पत्कर्ल दिन माध्यहरा देशपालने हरा हा अपे महायानिक मे कूट कूटोप कूटोप्राप्ति हरा ये देवला हिंद एत्र अवरुद्ध अर्थान्वित करगण मंग योजना करना अड़गण अलुत अवरुद्ध वसे अभी अधिष्ठान करगण पुलवाण अभीट मे अरे किरी तीरने के मम मगे हित पिरीसू त्यागण उत्साह करना मे तू इदिरी तुंसी दवस तुंसी अटप इतरी अवृद्ध पुरा मगे हिते रागदेश मोह गिन्न नगीग नैनना ये तूम पेत्त की मंग अयंकल हित पिरीसू करगण मंग उत्साह करना अधिष्ठान के टेंट पुलवाण
මේ සූර්යාගේ අලුත් උදාවත් එක්ක අපිට අදිස්ථාන කරන්න පුළුවන් නම් මුළු සබහාදහම පිරිසිදු වේවා කියලා අදිස්ථාන ශක්තිය ඇති කරන්න පුළුවන් මුළු විශ්ව ශක්තියම පිරිසිදු වේවා කියලා අදිස්ථාන ඇති කරන්න පුළුවන් මේ ගහකොළ සතාසි උපවතු අනන්ත අප්‍රමාණ දසදහසක් කුල කරා වූ මේ මුළු අනන්ත අප්‍රමාණ මුළු විශ්වයේ පිරිසිදු වේවා සුවපත් වේවා කියලා අපිට අදිස්ථාන කරන්න පුළුවන් නම් ඒ අදිස්ථානය තුළ අපි ජීවත් වෙන්න උත්සාහ කරන මොහොතක් පාසා අපෙන් කාටවත් වරදක් වෙන්නේ නැහැ සබහාදහම යහපත් වෙනවා ඒ යහපත් වෙන සබහාදහම නැවත තමන්ට प्रति उपकरण महिने चारित्र थूल अलुते इंकन मे अपे सांप्रदायिक चारित्रे मेनमे विश्वेट सुधुकिरण शक्तिया पिरी शक्तिया निधास्कर किरी बत्न सुधुकिरी बत्न पिरी सुधु मेम इंदिया किरी बतना सुजाता किरी पीड़ दें बुद्ध इंद मेव मे मे हर बुद्ध चार बुद्ध चार बोधिसत्व चारित्रे මේ බැනිච්ච බොහෝ දේවල් මේක තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි මම හිතන්නේ මේ අවුරුද්ද තුල අපි අවුරුදු සමයේ අවුරුදු සංස්කෘතික චාරිත්‍ර වාරි තුලින් අපි මතු කරන්න ඕන ඔය දේවල්. මේක අපි මම යෝජනා කරනවා අපේ ස්ත්‍රීට තියෙන වටිනාකම මාතෘ මූලික සමාජයේ තිබෙන වටිනාකම ගරහන තත්ත්වයට පත් කරගන්න නැතුව මේ වැරදි දිහා බල්ලා ඒවා නිවැරදි කරගන්න අපි උත්සාහ කරමු. අපි नामिक बौद्धियान नवी सब बौद्धियान हेटे मे औद चारित्र वारित इटुकन मुखिल मैं योजना करमती मगे तीन बहुम वटिन वो मगे मे पेहदली किरी मे तुलाबुने शिशिमात्म मम दी तमय मे बुधुदाहम तमय मे मे अटिन गलाये मे दहम तमय तीन हेम तनकमति बिलती है नितकट अपीट वेरदुनाण यम तनक अपीट मे दहम अतहरण तन तमय अपीट मे वेरदीम विलाती है यतकट मे अवृद्ध चारित्रटिक यतुले गत्तवनात् मे मे आध्यात्मिक अपे दिवनुवा क्यति करगन्नट अवश्यवेन कर्णुकर्ण ओणतरम ति बिलती है नम यतकट वर्तमान वेनुकट अपि हरि असर नयि मे कि विधियट मे मे देवल पेहदली करगन्न इन्न अपि हितम संज्ञा वहंसेला किल मे दहम देशना करंड अपि ये कर्णुकर्ण दनकिया गंट इन्न उन्वहंसेलागिन अपिट मे मे देवल निवरदिव लिहागन्नट बरिना अपि कागेन्द मे देवल अहन् एहेम तनकट अविल्ल तियेनवा यतकट ගිහි විදියට හරි අසර නැයි අපි මොකක්ද කරන්නේ කොතනද ස්වයං අධ්‍යයනයක් කරන්න වෙනවද කොතනින්ද මේ 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 ප්‍රශ්නෙට උත්තර හොයන්නේ අපි ඇත්තටම සමිත මට මේකට ප්‍රවේශයක් මේ ගන්නවා නම් මට ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ දැන් මේ සමාජයේ අවුරුදු කන්නේ නැහනේ අවුරුදු බොනවා ඒකනේ මේ සමාජය දැන් මේ කරන්නේ වර්තමානයේ අපිට දකින්න තියෙන්නේ අපිට තියෙන්නේ ඒක කිරි උතුරෝලා කිරිබත් කාලා ඈ ගෙදර භාර්යාව අර පිගන් ටිකස් කරන්න ඉස්සෙල්ලා महत्यानी अवृद्ध बोन तर मेहम समाज मे रटे तिबुने इतकोटे हेम समाज नुतिबुने आगमणि साने मे धनु आगमन तीन वाणी आगम तीर्दी मे विना से विलाती है हे भाई अपी रटे गिरीमस के अविनायने मे मस मालु अनुभव कल समाज मेक राज्य अनुग्रह तो मस मेरुवे नति समाज यदा मस मेरुअन कौरुरी मेरुवे कलेट गिहल सते अरगिन गिन कपल विकुणुवे राज्य अनुग्रहयक नेतुव एकट होरेंकले एवेनी समाजयक रारक्कुबीला अवरुदु बीपु समाजयक नेमेयि मेक मे समाजे तिबुने हर पद्धतिय आगमट बैरी वेला तीनवा नतर करन्न आगमट बै एक नतर करन्न आगमट पुलुवन वेन्ने एवेनी हर पद्धतियकट वंदनामान करन एक वितरयि मे मेवेनी हर पद्धतियकट හැබැයි අපේ රටේ ස්ථාපනය වුණු නිවැරදි අවුරුදු සිරිත් චාරිත්‍ර වාරිත්‍ර ඒ සියල්ලම පදනම් වුණේ බුදු දහමත් එක්ක. ඒ දහමත් එක්ක අවුරුදු සැමරපු මිනිස්සු ගේ ඇතුළට මත්පැන් ගත්තේ නැහැ සමීර්. ගේ ඇතුළට මස් මාංශ ගත්තේ නැහැ. මේක පැහැදිලිව තේරුම් ගන්න. අද අපිට ඒ දෙක නැතුව අවුරුද්දක් නිකන් නැහැ වගේ. ඒ තත්ත්වෙට අපිපත් වෙලා අඩුම ගානේ මොනවහරි පුලුට්ටක් තියෙන්න ඕනේ කරවල කැලලක්වත් බයිට් එකකට ගන්න. මෙන්න මේ තත්ත්වෙට අපේ සමාජය ඇදබෙල්ල තියෙනවා. ඔබතුමා විශ්වාස කරන්න අර මෙතුමා කිව්වා වගේ මේ අපේ සමාජයේ මේ පරිභෝජන වාදයත් එක්ක සහ මුලින්ම නැති වෙලා ගියා. ඒ නැති වෙලා යනකොට ඒකට වග උත්තර බඳින්න මේ රටේ දහම තිබුණේ නැහැ. ඒ වෙනුවට මහායානිකයන් විසින් ඇති කරපු ආගම තිබුණේ. ඒ බුද්ධාගම කියන එක තිබුණේ. ඒ ආගම තුල බැරි වුණා මේ සමාජ ක්‍රමයේ අර අවපාතයට ගමන් කිරීම නතර කරන්න බැරි වුණා. මොකද හේතුව? ආගම තුල ගැන්නේ මිනිස්සුන්ගේ ලෝභ ද්වේෂ මෝහ වැඩි කරගන්න හැටි පින්දාහම් කර කර දිව්‍ය ලෝක යන ප්‍රාර්ථනා කළේ. මොකද්ද මේ කරන්නේ? මිනිස්සුන්ගේ අර ඇතුළාන්තයේ තියෙන ආශාවන් තවදුරටත් වැඩි කරනවා. දුප්පත් මිනිහා පන්සල් ගියේ
මේ ආත්මයේ දුක් විඳින හින්දා ලබන ආත්මයේ දිව්‍ය ලෝක යන්න. සැප විඳින මිනිහා පන්සල් ගිහී මේ විඳින සැප වලට එහා තෞතිසාවට ගිහිලා සැප විඳින්න ප්‍රාර්ථනා කරන්න. එතකොට මේ සමස්ත සමාජයේම ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කියන මේ ත්‍රිත්වයෙන් ඔද්දල් කිරීම තමයි මේ ආගම නිසා උනේ. බුදුදහමෙන් කලේ ඒක නෙමෙයි. මේ තට්ටු තුන ගලවලා ඉවත් කළා නිදහස් මිනිහෙක් සමාජයට හඳුන්වා දීම තමයි බුදුදහම ආරහුනේ. ඒකත් එක්කම මම කියන්න ඕනේ. දැන් බලන්න ඔබතුමා අපි මේ හිතාගෙන ඉන්න මේ 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 සමාජ ක්‍රමය තුල බලන්න පන්සල හරහා එක මේකක් ඉදිරිපත් කළා 2500 බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු කියලා. පිළිවෙතින් පෙළ ගැසනවා කියන්නේ අපි මේ අර ධම්මානුධම්ම පටිපදාව තමයි පිළිවෙත. මේ ධම්මානුධම්ම පටිපදාව හරහා අපි පෙළ ගැසෙමු කියන ඉතාමත්ම වටිනා මේ කතන්දරේ පන්සල ඇතුලෙන් ආවා සමාජයට. රැඳුනේ හැබැයි බෝඩ් ලෑලි වල විතරයි. පැහැදිලිද? ඒක පිළිගන්න තරම් සමාජයක් මේ ආගමික සංස්ථාව තුළ නිර්මාණය වෙලා තිබුණේ නැහැ. හැබැයි සමිත් දැනට මේ අවුරුදු කීපයකට ඉස්සෙල්ලා වැලන්ටයින් ඩේට් එක කියලා එකක් මේ රටට ගොඩ බැස්සා පල්ලිය හරහා. පැහැදිලිද? මේක සමාජගත වෙච්ච ඉක්මන කොච්චරද කියනවනම් අද අවුරුදු 80 ආච්චිත් බලාගෙන ඉන්නවා 100 වැලන්ටයින් ඩේට් එකට මල් පිටක් ගේනකන්. ඒක පුදුම විකෘතියක්. පුදුම විකෘතියක්. මේ විකෘතිය තියෙන්නේ මේ අපිට පේන ස්තරය තුල නෙමෙයි. අර මහාචාර්යවරයෙක් රිසර්ච් එකක් කරලා ලියලා තිබ්බා පත්‍රයට ලිපියක්. එදා දවසට විතරක් 19000ක් මේ රටේ කන්‍යා භාවයේ නැති වුණා කියලා දරුවන්ගේ. එතන බරපතල තත්ත්වයක්. බරපතල ප්‍රශ්නයක්. ඒක බරපතලම ප්‍රශ්නයක්. ඒ එයාගේ සංඛ්‍යාලේඛන අනුව ඒකට අහුවෙච්චෙන් අහු නොවිණු කොටස තව කොතරම් ඇද්ද? එතකොට සමාජයේ නාය යන ඕනෑ දෙයක් දෑත බදලා පිළිගන්නත් සමාජයේ යහපත් පැත්තකට යොමු කරන ඒවා දෑත විවෘත කරලා විසි කරන්නත් මේ සමාජය කොහොමද මෙතෙන්ට පිරිහුණේ? එකම එක හේතුවයි තියෙන්නේ. ඒ තමයි දහම අයින් කළා ආගම ඇවිල්ලා ඒකත් එක්ක ආපු පරිභෝජනවාදී අර බටහිර රැල්ලට අපි හසු වීම. එතකොට මේ බටහිරින් ආපු මේ රැල්ල මේ රටේ ඉන්න මිනිස්සු දොහොත් නගලා පිළිගත්තේ අපි ආගමික සංස්ථාවක් තුල පෝෂණය වෙන නිසා. අපි පෝෂණය විය යුත්තේ දැහැමි සමාජයක් තුල. ධර්මය බුදු දහම තමයි මේ තුල ස්ථාපනය විය යුත්තේ. ඒක අයින් කළා ආගම කියන එක වැඳුම් පිදුම් යැදුම් පැතුම් සමාජයක් නිර්මාණය වෙනකොට අපිට මොකද්ද වෙන්නේ? මං ඉතාව පැහැදිලිව කියන්නම්. තව එක කාරණයක්. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා අපි කියනවනේ. අපි එතෙන්ටත් එන්නේ නැහැ. තවත් එන්නේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දැන් මේ පදය පුංචි පොඩි එකාගේ පවා ආය ඒ ලෙවල් කරනකම් ළමයා ඉස්කෝලේදී හැමදාම උදේට ওই පන්සිල් සමාදන් වෙනවනේ. මේ පන්සිල් සමාදන් වෙන දරුවා ගෙදෙට්ට එන්නේ පොරොන්දුවක් දීලා මම සතුන්ව මරණේ. ඒ ළමයා ඇවිල්ලා මේ රූප පෙට්ටිය ඉස්සරහ වාඩි වුණාන් පස්සේ මොනවද ඒක ඇතුලේ පේන්නේ? එයා තව එක්කෙනෙක් ගිල මොනවද ගහලා කරපොත්තු මරනවා. මදුරුව මරනවා. විස බීජ මරනවා. මේක සමාජගත කරන අය පැත්තෙන් අර දරුවගේ මනස ඔද්දල් වෙන්නේ නැද්ද සමිත්? උදේට පොරොන්දු වෙනවා සත්තු මරන්නේ පැයි කියලා රාජ්‍ය අනුග්‍රහය ඇතුව දිවෙන රූපවාහිනී මාධ්‍ය තුල සත්තු මරණ හැටි පෙන්නනවා. ඒක බලලා කෑම මේසෙට ගියාම මස් කෑලි මාළු කෑලි අම්මලා ලේ උනන්න හදලා තියෙනවා. දැන් මේ දරුවා මානසික වශයෙන් කොතෙන්ටද වැටෙන්නේ? මේ හැමතැනකම අපිට ලියා ගන්න බොහෝ කරුණු කාරණා තියෙනවා. මේ මතු කරන හැම තර්කයක්ම ඒ තරමටම අපි මේ වෙනකොට අපිව කොයිතරම් දුරකට අතරමං කරලාද? එහෙම නැත්නම් අපි මේවා ඇයි මේ තරම් දුරට මේ ප්‍රශ්න තියෙද්දිත් අපි මේවා දකින්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ අපි සතුව තියෙනවා. ඒ නිසා තමයි මේවා කතා කරන්නේ. ඔබතුමා මේ කියන කාරණාව තුලත් එතකොට ප්‍රසන්න මහත්මයාගේ මතුවෙච්ච තව කාරණයක් තමයි මේ ස්ත්‍රීත්වයට එහෙම නැත්නම් මාතෘත්වයට පහර දීම. මේ කාරණේ එතකොට සමතන් ඉල්ලමින් මේ කරන මාධ්‍ය ඇතුළේ පවා අපි දකිනවා විවිධ සංදර්ශන ටිකක් මේ වෙනකොට. මේ 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 මේවත් අපි යම් කිසි විදියකට කියවා ගත යුතුයි නේද මේ ප්‍රශ්න ටිකත්? ඇත්තටම සමින් මම කියන්නේ මේ
මෙතුමා කිව්වේ කාරණේ ඉතා බරපතල කාරණයක්. ඒ කියන්නේ මේ සමාජයේ අමුතුවෙන්ම මේ 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 අම්මට සලකන්න මේ කාන්තාවට සලකන්න කියන එක කවුරුවක්වත් ඇවිල්ලා කියන්න ඕනේ කම තිබුණු සමාජයක් නෙමෙයි. පැහැදිලිවම. හරිද? අපි ගෙදර බුදුන් අම්මා හැටියට අම්මට සැලකුවේ මාතෘත්වයේ වගේ ඉහළම තලයේ තිබුණේ. මං හිතන්නේ අපි තරම් සලකපු જાති සලකපු જાතියක් නැහැ. හරි. එතකොට එවැනි සමාජයක් මේ වෙනකොට මේ වෙනින් වෙනින් බහූපූතත් එක්ක සංකල්ප වෙමින් පවතිනවා. දැන් ඇත්තටම බුදුන් වහන්සේගේ නම පවා අපි ගත්තොත් ඔය ගොතම කියන නම ඒක මවගේ පාර්ශවයෙන් එන්නේ. මවගේ පාර්ශවයෙන් තමයි ගොතම කියන නම එන්නේ. එහෙම සමාජ ක්‍රමයක් ලංකාවේ හැරුණුකොට ඉන්දියාවේවත් කොහෙවත් තිබුණේ නැහැ. ඒතකොට ඒක ප්‍රබල සාධකයක් මේ බුදුන් වහන්සේ කොහෙද කියන අපිට තේරුම් ගන්නත්. ඒක අපි එමාතුකව වෙනම පැත්තකින් තිබ්බත් අපි මේ රටේ මාතෘත්වයට ඇයි අපි මේ තරම් සැලකුවේ? සලකන්න හේතුව මව තමයි මේ රටේ අනාගත පරපුර නිර්මාණය කළේ. ඒතකොට මේ රටේ අනාගත පරපුර කඩලා දාන්න ඕන නම් ඒක විනාශ කරන්න ඕන නම් විනාශ කළ යුත්තේ මවයි. මව විනාශ කරන්න මොකද්ද කළේ? මවගේ ඔළුවට දැම්මා අර බටහිරින් විස බීජ ටිකක්. උඹලා ඉල්ලපල්ල සමතන. දැන් ඒගොල්ලෝ විප්ලව කරනවා. බලන්න අපි මේ රටේ කොයිතරම් පිරිහිලාද කියනවා නම් ප්‍රධාන ආදායම් මාර්ග ටික බලන්න. පළවෙනි එක තමයි පිට රටවල් වලට ගිහිල්ලා එක එක ගෙවල් වල වැඩ කරන එක. අපේ සමාජේ කවුද මේක කරන්නේ? අම්මා. අම්මා. කාන්තාව. ඊළඟට තමයි ඇඟලුම් කම්හල් වලින් එන ආදායම. කවුද මේ වැඩේ වැඩියෙන් කරන්නේ? අම්මා. එතනත් අම්මා. ඊළඟ තමයි තේ කර්මාන්තය. කවුද මෙතන තේදළු ගඩන්නේ? අම්මා. ඊළඟ එක තමයි රබර් කිරි කර්මාන්තය. රබර් කිරි වැඩියෙන්ම කපන්නේ අම්මා. මේ රටේ තියෙන ප්‍රධාන ආදායම් මාර්ග හතරම කරන්නේ කවුද? අම්මා. එහෙනම් කොහොමද අපේ බාල පරපුර හැදෙන්නේ? කවුද ඒගොල්ලන්ට මඟ පෙන්වන්නේ? කවුද ඒගොල්ලන්ට මේ රටේ මේ සભ્યත්වය සංස්කෘතිය මේ දහම මේ උගන්වන්නේ? මං කියන එක පැහැදිලිව තේරුම් ගන්න. එදා අම්මා දරුවව තොටිල්ලේ තියලා කැලේට ගිහිල්ලා අතට වෙරළු ඇහිඳගෙන ඉන්නට පලා නෙලාගෙන ආවේ. හරිද? දර ටික උව තියන්ගෙන ආවේ. මේ කැලින් කැලේට ගිහිල්ලා ආපු අම්මා. මෙයා මේ අම්මා තමයි අපිට මේ සමාජයේ පාඩම ඉගැන්නුවේ. අර වෙරළු ගහයට වෙරළු ඕන තරම් වැහිලා තිනවා. ගෝණියක් අරන් ගියොත් ගෝණියක් පුරවන් එහැකි. අද නම් අනිවාර්යෙන් අපි කරන්නේ ගෝණියක් අරන් ගිහින් ගෝණියක් පුරවන් එන එකනේ. එදා අම්මා ගෙන ආවේ ගෙදෙට්ට අවශ්‍ය ටික විතරයි. මෙතන තියෙනවා අපේ සංස්කෘතිය. අම්ම ගෙදෙට්ට ගෙන ආවේ ඉනට පලා ටිකක් දාගෙන. ඒ එයාගේ වේල පිරිමහ ගන්න අවශ්‍ය ටික විතරයි. අම්ම දර ටික කඩාගෙන ඉහ තියන් ආවේ එදාට පහුවදාට අවශ්‍ය දර ටික විතරයි. සමස්ත කැලේම ඌරගෙන ආවේ නෑ. මේ සමාජ ක්‍රමයේ අපිට කියන්නේ අම්මා. මේක පැහැදිලිව තේරුම් ගන්න. ඒ විතරක් නෙමෙයි එතන තියෙන කාලය කළමනාකාරීත්වය බලන්න. දරුවව නිදි කළා, ආච්චිව ඇඳ ළඟින් තියලා, තොටිල්ල ගාවින් තියලා අම්මා ඒ සැනින් යනවා කැලේට මේ ටික ඇහිඳගෙන ඇවිල්ලා ගෙදර සරි කරන්න. මෙන්න මේ රටේ කාන්තාව මොනතරම් ආදර්ශමත්ද කියලා අපිට දැනෙනවා මේ කතාව. මේ රටේ සංස්කෘතිය, මේ රටේ සભ્યත්වය, මේ ජන කවි හරහා ආවේ අපේ අතීත පුරාවෘත. මෙන්න අපේ කාන්තාව. මෙන්න මේ කාන්තාවට තමයි දේශපාලනය කරන්න. අර වටයි මේ වටයි තල්ලු කරලා දාලා අර මාතෘත්වය නැති කරලා දානවා. දරු පරපුර එහෙම් පිටින්ම නැති කරනවා. ඒක තමයි අපේ අනාගතය. ඒ අනාගතය වහලුන් බවට පත් කරන එක තමයි මේ ලෝකයේ අනිත් රටවල් අපේ රටට ඇත්තටම කරන ලොකුම උගුල. අපි ඒ උගුලේ අහු වුණොත් අනාගත දරු පරපුර මේ රටෙන් තුරන් වෙන බව ඒකාන්තයි. මේ කාරණා මේ විදිහට කතා කරද්දී මේ පුංචි වෙලාවක් ඇතුළේ අපිට පුළුවන් ද මේ දේවල් කතා කරන්න. ඔබ මොහොතකට නැවතිලා ආපසු හැරිලා බැලුවොත් ඇත්තටම අපිට වෙලා තියෙන්නේ මේ දේ නේද කියන කාරණය අපිට ඉදිරියේදී එහෙම නැත්නම් අපේ අනාගත දරු පරපුර හරි අපිට රැක ගන්නට පුළුවන් වේවි. අපට නොගැලපෙන සංස්කෘතියින් අපේ කරගන්නට යන එක ඇතුලේ අපි මොනතරම්නම් මේ වහලුන් බවට පත් වෙලාද, එහෙම නැත්නම් අපිට අපේකම මොනතරම්නම් දුරට අහිමි වෙලාද කියන කාරණය
අපි නැවත නැවතත් සිතා බැලිය යුතු වෙනවා. ඒ නිසා තමයි එකම කාරණේ අපි නැවතත් මේ මතක් කරමින් ඉන්නේ. ප්‍රසන්ත මාත්මයා මට හිතෙන්නේ මේ අලුත් අවුරුද්ද දැන් අපිට අපි මේ අලුත් අවුරුද්ද කියන මේ සුබ මානසිකත්වයෙන් මේ මේ කාරණා ටික කරගෙන යන්න තරම් වටපිටාවක් නෙමෙයි අපිට තියෙන්නේ. ඒ සතුට අපිට දැනෙන හැබැයි ඒක ඇතුලේ මේ මේ කඩා වැටීමත් එක්ක අපිට සතුට වෙන්න පුළුවන් තැනකද අපි දින්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. හෙට දවසේ හෝ මේ සුබ අලුත් අවුරුද්දක් ඒවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන්න නම් අපි මොකක්ද කළ යුතු වෙන්නේ? මේ ප්‍රේක්ෂකයාගේ වගකීම ගැනත් අපි කතා කරමු නේද? මේ පාලකයන්ට ඇඟිලි දික් කරනවා වෙනුවට එමෙ නැත්තම් මේ බටහිර මේ කුමන්ත්‍රණ හමුවේ අපි නොබියව නැගී සිටින්නට නම් අපේ වගකීම මොකක්ද වෙන්නේ? අපේ වගකීම මම ඒක උත්තර දෙන්න මොකද ඉස්ලාම කෙටි එකතු කිරීමක් කරන්න විශේෂයෙන්ම දැන් සිසිර මහත්තයාම කාරණා ටිකක් කිව්වා අර බටහිර චින්තනයෙන් හිතන්න පුරුදු වෙච්ච අය සමහර විට මේක දකි මේ පසුගාමි මේ චින්තනයක් මේ ඉදිරිපත් කරන්නේ මේ වැඩවසම් චින්තනය මේ වැඩවසම් පසුගාමි චින්තනයක් මේ ඔය වචන ටික කියලා දෙනවා බටහිර ලෝකයේ දේශපාලනයේ වැඩවසම් පසුගාමි ඒ වැඩවසම් ක්‍රම කියනේම ඒ පසුගාමී කියනේම ඒ බටහිර ලෝකයේ ඒ බටහිර චින්තනය තුළ තිබු දේවල් මේ රටේ තිබෙ වෙනම සමාජ සැකැස්ම හෙළබුදු ඉතිහාසයත් එක්ක බුද්ධ දේශනාවත් එක්ක තිබ සමාජ මේ රටේ මූලිකව තිබේ බුදු දහම මූලික වෙච්ච ගොවිතැන වෙදකම ඔය තුනත් තමාර ලිප්ගල් තුන වගේ තිබ්බේ ඕකත් එක තමයි ඉතුරු තාක්ෂණයේ සියල්ලම ක්‍රියාත්මක වුණේ විවිධ ආකාරයට ඒව ක්‍රියාත්මක වුණා ඒ තරම් තමයි තිබ්බේ ඒතර ඒක දැන් විනාශ වෙලා ඉවරයි. ඒක දැන් විනාශ වෙලා ඉවරයි. දැන් ඒ විනාශ වෙච්ච විනාශ වීම තුල හර පද්ධතියෙන් සහ මුලින්ම යටපත් කරලා නාමිකව තොරොම්බල් කරන අපේකම දැන් නැත්තම් ওই කඩේක පොඩක් කටුමැටි ටිකක් ගාලා පොල්ලත් දාලා මොකරි ගමේ කඩේ ඒකත් විකුණනනේ ගමේ කඩේ අපේකම ඔයගේ මොනවා හරි ටිකක් දාලා දැන් බලන්න පාරවල් වෙනකොට ඔය දකින්න පුළුවන් එක තාට වෙනන් ගම් දාලා. ඔය හැම දෙයක් තුන දින විකිනීම. අර පසුගාමීයේ කිව්වත් ඒවත් දැන් විකුණනවා හැම දෙයක්ම විකුණන්න පුළුවන් සියල්ල විකුණනවා මොකද අර ලාභයේ පිණිස මිනිත් අපේ සමාජයේම පත් කරලා තියෙනවා බුද්ධ දේශනාවට විරුද්ධද බුදුහාමුදුරුවෝ දේශනා කරා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසයෝ කියලා මේ කියන්නේ නැතිකම නෙමෙයි තියෙන්නේ මදිකම වෙනුවෙන් හඹා යෑම ඉතින් මම හිතනවා අවුරුද්දේ අඩු ගානේ අපිට පුළුවන් නම් මට තියෙන්නේ නැතිකමද මදිකමද මෙන්න මේක තමයි පළවෙනි දේ අපි බලන්න පුළුවන් මට තියෙන්නේ ඇත්තම නැතිකමද මදිකමද මෙන්න මෙහෙම බැලුවොත් මිනිසුන්ට ඉදිරිපත් කරන ආර්ථිකය පිළිබඳ ඉදිරිපත් කරන ප්‍රශ්න වලින් මැදින් 50ක් අයින් කරන්න පුළුවන් ඇත්තම මම මේක මිලදී ගන්න යන්නේ නැතිකමද මදිකමද තණ්හාවේ 16ක් විචින්ද තණ්හාවේ වහලෙක් විචින්ද මේ වෙනි ඌනෝ ලෝකෝ අතිද්දෝ තණ්හා දාසෝ කියන බුද්ධ වචනයත් එක්ක ගොඩනැගිච්ච සමාජය තුළ ඔබතුමා කල්පනා කළ බලන්න ඒ සමාජය තුළ මිනිසුන් තමන්ගේ අවශ්‍ය මූලික අවශ්‍යතා ඉක්මෝල අර වහලෙක් වෙලා පරිභෝජනවාදී සමාජ ක්‍රමයක් තුළට යන්නේ නැහැ. හැබැයි ඒ බුද්ධ දේශනාවට අනුව හැසිරෙන සමාජයක් තිබ්බොත් අර බටහිර වෙළඳ පොළට ඉඩක් නැතු වෙනවා. එහෙනම් බටහිර වෙළඳාම ප්‍රසාරණය කරන්න නම් ඒ සියලු කුණුකන්දල් මේ රට ඇතුළට ගොඩ බාන්න නම් මොකද කරන්න ඕනේ? මිනිස්සු තුළ තණ්හාවේ 16ක් කරන්න ඕනේ. ඉතින් බුද්ධ දේශනේ අයින් කරන්න ඕනේ. මේ බුද්ධ දේශනේ අයින් කරන්න එහෙම බෑ. ඒ වෙනුවට බුද්ධාගම පාවිච්චි කරලා බුදුදහම අයින් කරලා බුද්ධාගම ගැනලේ බුද්ධාගම තුල මිනිසුන්ව තොරොම්බල් කරනවා. ඒතර මිනිසුන්ට පේනවා ආ මේ අපේ රටේ බුදුදහම තියෙනවා. අපි බෞද්ධ, අපි තේරවාදී. ඒයි පන්සල් තියෙනවා, යනවා, ගාන්ටාර ගහනවා, බෝධින් වහන්සේ වටා කැරකෙනවා. එහා පැත්තේ දේවාල තියෙනවා. අර කිව්වා වගේ බෝධින් වහන්සේට පිටුපාලි වෙරලා දේවාලයට ගිහිල්ලා ඔක්කොම කරනවා දේවාලයට පිටුපාල බෝධින් වහන්සේට මේව කරනවා ඒ විතරක් නෙමෙයි අපි දන්නවා මේ පහුගිය කාලෙත් පුරා අපි දැක්ක දේශපාලකින් පොල් ගහනවා විවිධ තාලට මේ පොල් ගැහිම තුල මුළු විශ්වයම විකෘති වෙනවා කළු වෙනවා ඒවා තමන් කරා එනවා මෙන්න මේ තමන් කරන දේ නිසා සියදාස් වාරය ගුණාකාර වෙලා ඒ විපාකේ තමන් කරා එන බව පිළිගන්නේ නැති අර නත්ති කම්මඵල විපාක කියලා දෙනවා දසවස්තුක මිත්‍යාව තුල මේ සමාජයේ පත් කරලා තිනවා අර දසවස්තුක මිත්‍යාවට මිච්ඡා දිට්ඨියට නත්ති දින්න නත්ති හුඩං ඒ තියෙනනේ 10ක් නත්ති මාතා නත්ති පීතා අර නත්ති මාතා කියන තැනට පත් වෙච්ච හිඳ තමා සමාජයේ පත් වෙලා තිනවා එහෙනම් තමයි අර මාතෘත්වය විනාශ කරපු හිඳ තමා නත්ති මාතා කියන තැනට පත් වෙලා තින්නේ නත්ති පීතා ඒතර දෙමව්පියන්ගේ ඒ ගුණධර්ම ඒ සැලකීම් ඒව ටිකක් නාමික වෙලා තිනවා ආ දෙමව්පියන්ට හිරිහැර කරන දරුවෝ කොච්චර ඉන්නවද අම්මට ගහන දරුවෝ කොච්චර ඉන්නවද
එවැනි විශාලතාවට මේ සමාජයේ විනාශයක් කියලා දෙන ඒ ඇයි අර කම්මඵල විපාක නැහැ කියන තැන මේ දෘෂ්ටිය ගෙනල්ලා දෙන ඒ දෘෂ්ටිය ආවේ කොහෙන්ද මේ බටහිර විද්‍යාත්මක ඉගැන්වීම බටහිර විද්‍යාවට අනුව බටහිර විද්‍යාත්මක ඉගැන්වීමට අනුව මේ කම්මඵල විපාක කියලා දෙයක් නැහැ මරණින් පසු ඒ මුකුත් නැහැ මේ හිටියා කෑවා බිව්වා ජොලි කරා මරුණා එච්චරයි මෙන්න මේ චින්තනයෙන් තමයි අපි මේ මේ චින්තනය බටහිර විද්‍යාත්මක චින්තනය මේ හෙලයා සතු උතුම් ගුණාංග විනාශ කරන්න ගහපු පළවෙනි හා බලවත් මාරාන්තික ඇනේ මේ ඇනේ ගහගෙන තමයි පාලකයොත් විවිධ කමිටු දාගෙන හාමුදුරුවෝ රැස් කරගෙන මේ මේ බුද්ධ චරිතයේ විකෘති කරනවා අරවා මේවා කරනවා කියලා කමිෂන් සභා දාන මේ හොයන්න යන කවදාකවත් හම්බ වෙනවද පෘථග්ජනයට පෘථග්ජන මිනිසුන්ට එයා එයා ජනාධිපති වෙන්න පුළුවන් මහානායක වෙන්න පුළුවන් කවරුණත් මේ පෘථග්ජනයින්ට බෑ මේ බුද්ධ දේශනේ ඒ ලෝකෝත්තර දේශනේ මතකල මිනිසුන්ට විග්‍රහ කරන්න ඉතින් මේ රටේ අපේ මිනිසුන්ට අපේ ජනතාවට තාමත් කොච්චර වුණත් යම් යම් දේවල් අපේ මිනිසුන්ගේ හදපතුලේ ඉතිරි වෙලා තිනවා ඉතින් ඒ ඉතිරි වෙලා තින ගුණධර්ම වලට පණ පොල පණ පිහිටවන නැවතත් හෙලයා මේ මහා පොළොව තුල අවදි වුණොත් තමයි මේ රට වඩාත් යහපත් හොඳ මුළු ලෝකෙටම ආදර්ශමත් රටක් බවට පත් වෙන ඉතින් මම හිතන්නේ මං කලින් කිව්වාගේ මම යෝජනා කරන්නේ අපි පාලකයන්ගෙන් අරව මේවා ඉල්ල ඉල්ල ඉන්නවා කියන්නේම පාලකයට අපේ රට හදලා දෙන්න පාලකයට කියනවනම් මේ මේ බුද්ධ චරිතය විකෘති කරනවා අරව මේවා කියලා යෝජනා කරනවා නම් ඒත් තමන්ගේ නොහැකියාව තමන්ගේ නොහැකියාව බුදුහාමුදුරුවෝ කිව්වේ තමන්ගේ නොහැකියාවෙන් අනුන්ගෙන් ඉල්ලන්න නෙමෙයි දෙවියන්ගෙන් ඉල්ලන්න බෝධින් වහන්සේගෙන් ඉල්ලන්න පාලකයන්ගෙන් ඉල්ලන්න නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයකින් ඉල්ලන්න නෙමෙයි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරලා පෙන්නුවේ මේ මා තුල තියෙන තමන් තුල තියෙන ශක්තිය මතු කර ගන්න කියලා. සෝ ශක්තිය නැගී සිටින්න. සෝ ශක්තිය පාවිච්චි කරලා මායя පරාජය කරන්න බුදුහාමුදුරෝ දේශනා කරේ. ඉතින් අපි යෝජනා කරන්නේ මේ අලුත් අවුරුද්දේ තමන්ගේ ශක්තිය මතු කර ගන්න. ඒ මතු කරගෙන තමන් අනුන්ටත් යහපත්, තමන්ටත් යහපත්, අනුන්වත් නිවන, තමන්වත් නිවන. මේ ආස්වාද දෘෂ්ටියේ අන්තවාදී අන්තගාමි මං කියන අන්තවාදී අන්තගාමීතාවට හඹාගෙන යමින් අපි මිදී නිදහස් වෙමු අපිට අවශ්‍ය බඩු බාන ටික ගමු අපිට අනවශ්‍ය අර තණ්හාවේ දාසය කියලා අනිත්‍යයට පේන අනිත්‍යයට පෙන්නඳ මේ අනිත්‍යව මේ මේ රාගයෙන් දේශයෙන් මොහයෙන් මුසපත් කරන වෙළඳ බාණ්ඩ මිලදී ගැනීමෙන් අපි නවතිමු බලන්න මේ අවුරුද්ද 2021 පටන් ගන්න මේ අප්‍රේල් මාසේ පටන් ගන්න මේ අලුත් අවුරුද්ද උදාවත් එක්කම අපි බලමු අපි තුල තියෙන පරිභෝජනවාදී අදහස් අයින් කරන්න අපි අපිට අවශ්‍ය දේ විතරක් මිලදී ගමු අපිට අවශ්‍ය ගමන් බිමන් පමණක් යන්න පටන් ගමු අපි අන් අයට මෛත්‍රී පතුරවමු අපි මෙත්තා කරුණා මුත්තා උපේක්ඛාව පතුරවමු අපි සත්‍ය ක්‍රියා ශක්තිය පතුරවමු අපි අද ඉඳන් පටන් ගමු අපේ කෑම ගන්න ඉස්සෙල්ලා මේ කෑම බත් පිට අපි ළඟට එන්න ඉස්සෙල්ලා මේ කෑම මේසෙට මේ ටික එන්න ඉස්සෙල්ලා මේ පිටිපස්සේ කොච්චර මානව ශ්‍රමයක් තියෙනවද අර කුඹුරු කොටපු දෙන ඉඳන් ගොවි පොලේ ගොවිතැන් කරපු දෙන ඉඳන් මේ මේ වෙළඳ වෙළඳ පොළට ඇවිල්ලා වෙද මේ ඒ ඇවිල්ලා ඒ තාඩ ඒ වෙළඳ හෙළදාම් කරන මේ මහතුරු හරහා ඇවිල්ලා ඊට පස්සේ අපි මේක ගේනවා ගෙදරත් මේක රසට උයන පියන අම්මා වෙන්න පුළුවන් තව කවුරු හරි වෙන්න පුළුවන් ඒ අරහානේ මේ බත් පිට හෝ මේ අවුරුදු මේසෙට මේ සියල්ල එන්නේ එනම් අපිට මේක හොඳ අවස්ථාවක්නේ මොකද්ද ඒ සියලු දිනාටම සුවපත් වේවා යහපත් වේවා කියලා එක මොහොතකින් හිතන්න නේ ඉතින් එහෙම කරන්න පුළුවන් සමාජයක් අපි හදමුකෝ මේ අවුරුදු ඉඳන් හින්දා මම යෝජනා කරනවා මේ මේ වැඩසටහන බලන අයට මම යෝජනා කරනවා අපි අදිෂ්ඨානයක් ඇති කරගමු මේ තුන් වේල ආහාර ගන්නකොට අපි අදිෂ්ඨාන කරමු මේ ගොවි පොලේ ඉඳන් මේ කෑම මේසේ දක්වා මේ බත් පිඟාන එන්න සහභාගී වෙච්ච සියලු දෙනා සුඛී සුවපත් බවට පත්වෙත්වා මුළු සබාධාම්ම යහපත් වේවා විශ්ව ශක්තිය පිරිසිදු වෙත්වා මගේ හිතත් පිරිසිදු වෙත්වා කිරි උතුරු වලට අපි අදිෂ්ඨානය කරගමු මගේ හිතේ නැගින රාග දේශ මොහ ගිනි දැල් අර කිරි උතුරුට ඇවිල්ලා අර ගින්දර ඔක්කොම නිවෙනවා අවසානයේ බාණ්ඩ මේකේ තියෙන ඒ කතාව ඒ කිරි ඉතිරෙනවා ඉතිරලා අර ගිනි යට තිබ්බ ගිනි මැලේ නිවෙනවා මේ සුදු කිරණ කිරි කියලා කියන්නේ සුදු කිරණ වලින් අර රාගදේශ මොහ තුන් පැත්තෙන් එන රාගදේශ මොහ ඔක්කොම නිවලා දාන මෙන්න මේකයි මේ කිරි ත්‍රීමේ ශක්තිය මෙන්න මේ දැවැන්ත ගැඹුරු ශක්තිය අපි තුලින් මතු කරගමු මතු කරගෙන අපි මුළු විශ්වයටම සත්‍ය ක්‍රියා ශක්තියක් සුදු කිරණ ශක්තියක් යහපත් ශක්තියක් අපි නිදහස් කරමු එතකොට තමයි මේ රට මේ සෝබාදාම යහපත් වෙන්නේ කවදාකවත් පාලකයෙක්ගෙන් ජනාධිපතිගෙන් හෝ අගමැතිගෙන් හෝ වෙන කාගෙන්වත් ඉල්ල මේව කරන්න බෑ එයට කරන්නත් බෑ ඒ අය සමහර විට
यमकि धर्मता शक्ति कति मे अति आध्यात्मिक शक्ति मे आध्यात्मिक शक्ति तम मे रटे मीन सुंड मुलुमहत लोकेटम अनांत प्रमाण दस दास सकल मी सुंगित यहापद उत्साह हेतु ये शक्ति मतुकर गंड ओब पिरीसु अधिष्ठान शक्ति कति करबट ऐदे करण पुलुवांग ऐमें मे महापुलु पुदने मे रटे मे पुदने बिंबर शक्ति अड़म रट मे रट मे रटे इपदुने ओबट यम किसी हो वासना गुणया तीन निशा निशा ओब तुल तिबिन ये वासना गुणे शक्ति अधिष्ठान शक्ति मतुकर गंड ये संधा ओब कैसे हो निवेदि पिरीसु बुधु दुहाम तेरु गंड उत्साह कंड वरद पाप्या नकल शुद्धवंते मे महापलवे अर्हत पलट पत्र ओब करपू वरदि अड़पाड़ी ये सियाल नाम तकल दाण मे मोहते इंदा अधिष्ठान करण मम मिथ पशु एवनी वरदि करना पूदगले बाट हितकाय वचने करना पूदगले बाट पात नवि मंग संगर वेंड उत्साह करना मम पिरीसु बुधु दुहाम होयागन हित निवागंड उत्साह करना मंग आर्यन वहांसेला मुन गेसला मगे हित निवागन मे जीवित काले आव वशें सोतापन्न पालिट पत्ति मंग उत्साह अधिष्ठान अन्नी अधिष्ठान ओब्बट सबे बौद्धेक्वी ओब्बट भो देवते रुंगण ओबे प्रज्ञाशक्ति अवधि करगण पुलवांग एक हेम वेनवा ये शक्ति ये वासना गुणे ओब सीरुदनाटम अतिवेवा ये संधा अधिष्ठान क्रमीण मम नवत्न सुपत्यवा यहा पदत्व अधिष्ठान මංගිතන්නේ මේ විදිහට අධ්‍යාත්මිකව ඔබට ඔබව කියවා ගන්නට පුළුවන් නම් එක දවසක් නෙවෙයි මුළු අවුරුද්දම සුබ වේවි කියන එක තමයි අපිට දෙන්න තියෙන පණිවිඩය. අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි දැන් මේ සියලු කාරණා ටික ඇතුලේ තිබුණේ අපිට මේ ගරු කිරීම කියන එක අතහැරිලා. අපි අම්මා ගැන කතා කරද්දිත් අම්මට මේ තරම් ගරු කරපු જાතියක් නම් එතෙන් සිට අපිට අපි මොන තරම් නම් එකිනෙකාට ගරු කරාද මේ හැම දෙයක්ම අපිට අතහැරිලා. මට හිතුණා මේ වෙලාවේ දරුවන් වෙනුවෙන් යම් කිසි පණිවිඩයක් අපිට දෙන්න පුළුවන් නම් මේ දරුවන්ට දෙමව්පියන් මේ කෙනක අතර තියෙන මේ ගරු කිරීම හැමතැනකම ඇත් වෙලා තාක්ෂණය ඇතුලේ පවා දරුවෝ අතර මං වෙලා අලුත් අවුරුද්දේ දරුවන් වෙනුවෙන් ඔබතුමාට ආදරණීය පියෙක් විදිහට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද මම ඇත්තටම අපි ඒක බුදුදහම තුලින්ම තමයි සොයාගතිය යුත්තේ පැහැදිලිවම අපිට වෙනත් හොයාගන්න තැනක් නැහැ අපි ඔය මෙතුමා කිව්වෝගේ සියල්ලම අපි අතින් සිඳු වූ සියල්ලම අමතක කළා අපි අද ඉඳලා अलुत् तत्वें अलुत् मानयांगीं हितांड पटंगाम ये सदा हुंदम गुरुहरुकम दीलतीयन्ने अपे लौतरा बुदुन वहांसे उन्वहांसे सदाहं करन्वा आतापि संपजानो सतिमा विनेय्य लोके अभिज्ञा दोमनस्सं कियला मेतन प्रधान कारण देखक बुदुन वहांसे हुआ दक्वनवा पलवेनी कारणे तमाई तमं यमक करन्न कियन्न हितन्न पेर एक हेतुपल दहामट बहा गलपा बलन्न कियनवा मुकद्द मे कियन्ने मम मे करण दे हेतु कोटगेन वरदि फलयक् निर्माणे वेनवद नत्तम मम मे करन्न यन दे करन्ने कुमन हेतुवक् निसाद कियला होंदिन हिता बलन्न एतकोट तमन्ट पहेदिलिव तेरेनवा मम मे करन्ने नरक वेडक् नम फल फलय नरकय मम मे करन्ने होंद देयक् नम फलय होंदय ඔන්න පළවෙනි ගුරුහරුකම බුදුන් වහන්සේ සියලු දෙනාටම දෙන. දෙනවාද ආතාපි සම්පජානෝ සතිමා. ඊළඟට කියනවා විනෙය්‍ය ලෝකේ අභිඥා දෝමනස්සං. ඔන්න දෙවෙනි කාරණේ කියනවා නැවතවරක් යමක් කරන්න යමක් කියන්න යමක් හිතන්න පෙර බලන්න මේ තමන් කරන කියන හිතන දේ නිසා කාට හරි ණය වෙනවද කියලා. विनय्य लोके नय विनवद कील बलन नय विनवा किल क्या मुदल नय इतरा मेयि अभी काटारी बेन्नोत इतना नय संबंध नयतरी नय विन्ने अभी मिनीसुंड इतर मेयि सतासी उपावट एवगेम अपे मे स्वभादामट गहकोलवलट परिसरेट अभी मे करण क्रियावनिसा अभी नयबंधन कति कर हेम करण विनवा करा දැන් පුළුවන් නේ අපිට අපේ හැම දරුවෙකුටම හැම වැඩිහිටියෙකුටම පුළුවන් නේ හදාගන්න ස්වයං විනයක් අපිට කාරණා දෙකයි තියෙන්නේ හිතලා බලන්න එකක් හේතුඵල දහමට බහා ගලපා බලන්න දෙවෙනි එක ණය විනයට සසඳා බලන්න ඔන්න ඔය දෙක බලලා යම් තීන්දුවක් තීරණයක් ගන්නවා නම් ඒ පුද්ගලයා අතින් කිසි දිනකත් කාටවත් වැරද්දක් සිඳු නොවන බව තමයි බුදුන් වහන්සේ අපට දේශනා කළ තියෙන්නේ. නිසා මම මේ අලුත් අවුරුද්දේ උදාවත් එක්ක ඉල්ලා සිටිනවා
මෙන්න මේ ප්‍රධාන කාරණා දෙක ක්‍රියාත්මක කරන්න එය ඔබටත් රටටත් ලෝකෙටත් විශ්වයටත් යහපතක් අපි ප්‍රාර්ථනාවත් මේ සීළු දේවල් ඇතුලේ මේ බුදුදහම නැවත මේ පොළොව තලයේ විතරක් නෙවෙයි මුළු විශ්වය පුරාම පැතිරේවා කියන සම්බුද්ධ ශාසනය මේ පොළොවේ බැබළේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි අපි මේ අලුත් අවුරුදු සුබපතමත් මේ විදියට අරගෙන ආවේ. එහෙමනම් අවසරයි අදට සමුගෙන යන්න නැවත ප්‍රාර්ථනා කරනවා සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. එහෙමනම් ඔබ දෙපළටම සමුදෙනවා. ආයිබෝවන්. අපි තවදුරටත් කතා කරමු. අපිට බොහෝ දේවල් තියෙනවා බෙදා හදා ගන්න මේ සුබ අලුත් අවුරුද්දේ මේ හරවත් සාකච්ඡාව මේ විදියට අරගෙන ආවේ. අපිට මේ දේවල් කතා කරන්නේ නැතුව මේ දේවල් දකින්නේ නැතුව දහම පසෙක තියලා අපිට මේ ජීවිතේ ඉදිරියට අරගෙන යන්නට බෑ. ඒ තුලින් තමයි අපිට අපේ සතුට සොයාගෙන යන්නට වෙන්නේ. එහෙම නැත්නම් මොකක්ද මේ ජීවිතේ අපි මොකක්ද අපේ අරමුණ මේ හැම දෙයක්ම පැහැදිලි කරගන්න වෙන්නේ මේ තුලින්ම තමයි. එහෙමනම් ඔබට යහපතම ප්‍රාර්ථනා කරමින් නැවත වතාවක් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.